ආයිබෝවන් උණු සුම්පුවත් ලදසැනින් අරන්නෙන අපේ YouTubeු චැනල් එකට ඔබව සාතරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු විශේෂෝතාක්. පාසල් සිසුන්ටත් කොවි දෙන්නත් පාසල් නැවත ආරම්භයේදී ළමාරෝග විශේෂ්‍ය වෛත්‍යවරුන්ගේ සහය ලබාගන්නා ලෙස අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන බලතාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. COො-19 වසංගතය හේතුවෙන් වසාධමාතිබෙන පාසල් යළි ආරම්භ කරන අවස්ථාවකදී. දරුවන්ගේ රෝග සහ ගැටනු හඳුනා ගැනීම සඳහා ළමාරෝග විශේෂඥය වෛත්‍යවරුන්ගේ සහය අත්‍යවශ්‍ය කාරණයක් පව අක්‍රාමාත්‍යවරයා පෙන්වාදීතිබෙනවා. පාසල් නවත විවෘත්ත කිරීම සහසිසුන්ට කොවිට් ප්‍රතිශක්ති කරන එන්නත් ලබාදීම සම්වදධෙන් අවධානයයොමු කරමින් අඩලිය ගහමන්දිරේ පැවති සාකච්ඡාවකට එක්නමින් අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා මේ මව සඳහන් කරති බේ. අදේර කිහිපයක්ඇයටට තේ පාසල් නවත ආරම්භ කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාන්තවරයා ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉටුකර ගැත හැකි බවද සඳහන්කලේය. එහිදී අදහස් දක්වා ඇති අධ්‍යාපන අමාත්‍යංශලයකම් මහාචාරය කපිල පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත් කරන වැඩපිරිවෙල ක්‍රියාත්මක වන්නේ නම් එකොළොහස්ශ්‍රවණියය සහ දහතුන් වන ශ්‍රේණය දරුවන්ට එහි ප්‍රමුකතාවය ලබාදී යුතු බවයි. ෙන්ම මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට නම් දෙ ලක්ෂ හැත්ත නමදාක් පමණවන ගොරවருු සහ අධ්‍යයන කාර මණ්ඩලේ ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසකට என்னන්නත් ලබාදීමේ වැදගත්කමද අධ්‍යාපන லேකම්වරයා පෙන්වාදුම් බව அග්‍රාමාත්‍ය කාර්යාල සඳහන් කරයි. එෙසේ වෙතත් පාසල් ආරම්භ කිරීමේදී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්ේ පාසනට කැඳවා ගැනීම පිළිබඳව වැඩ පිළිවෙලක් සකස් වියයුතු බවද අග්‍රාම අන්තය මහින්ද රාජපක්ෂම හතා මෙහිදී වැඩි තුරටත් පවසාස් තිබේ.